අපි තව කෙනෙක් සම්බන්ධ කරගත්තා මේ ගැන කතා බහ කරන්න සහ අදහස මොකද්ද කියලා අහන්න. ඒත් අපි ආදරය කරන කෙනෙක් ධම්මික ප්‍රසාද් අපේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක. අයබෝවන්. හලෝ අයබෝවන්. සුබෝදයාසන කාර්යබහුල වෙලාවද්ද මේ අපිට විනාඩියක් කතා කරන්න පුළුවන්ද? ලෙජන්ඩ් තරගාවලිය පැවැත්වෙනවා. ඉතින් ඒකට සහභාගී වෙන්න මේ පුහුණු වෙන්නේ ඊයේ තරගේ ගත්තම ඊයේ තරගේ වගකීම් විරහිත ප්‍රතිකරණය තමයි මේ හැම එකකටම මුල් වුණේ. ඉතින් මේක කාලයක් පුරාවටම වෙන සිදුවීමක් වගේ අපිට පේනවා. ඉතින් මං හිතන්නේ මේකේ හදාගන්න තෝරන තැන් තියෙනවා. ඉතින් මේ සඳහා වගකීම් යුතු පාර්ශ්වයන් අනිවාර්යයෙන්ම මේකට ඉස්සරහට ඇවිල්ලා මේ වගකීම ඔයගොල්ලෝ බාරගනීවි කියලා මම විශ්වාස කරනවා පෞද්ගලිකවම. මොකද හේතුව අපි වෙන රටවල් අවුරුදු 4ක් තිස්සේ මේ ලෝක කුසලානයට සංචිතේ සූදානම් කරනවා. නමුත් අපිට වැරදුනේ කොතනද? අපි මොනවද හදාගන්නට ඕන අපි ඉස්සරහට යන්න නම්? හරි, 2023 අපිට ලෝක කුසලාන බලාපොරොත්තු පතර ගන්න තියෙනවා. නමුත් 2027 අපි කොහොමද දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලානයට අපි ඒකට පිඹුරුපත් සකස ගන්නෙ? එහෙම නැත්නම් ප්ලෑන් එකක් හදන්නේ කොහොමද? ඒක තමයි මූලිකව වෙන්න තෝරන කාරණාව. දැන් ගුණ දේවල් ඉවරයි, කරන්නට දෙයක් නෑ. අපි ක්‍රීඩා කළේ නෑ හොඳට, ඒක පිළිගන්න තෝරන සහ අපේ වැරදි මුණා, ඒක තමයි ඇත්තම කතාව. එතකොට අපි ඔබ දන්නවා, මම දන්නවා, මුළු ලංකාවම දන්නවා මේ කණ්ඩායමේ සිදුවෙච්ච දේවල්. එතකොට වෙච්ච අතපසු වේ. එතකොට මේ හැම දෙයක්ම වගකීමක් අරගෙන මේට වැඩි මම ක්‍රීඩකයෙකු පැත්තෙන් ගත්තොත් ක්‍රීඩකයෝ වගකීමක් ඇති, අපි වෘත්තියක එකට ක්‍රීඩකයෝ, එහෙමනම් වගකීමක් ඇතිව ක්‍රීඩා කරන්න තෝරන මේට වැඩි. මොකද හේතුව තමයි අපි ක්‍රීඩකයෝ වුණාම අපිට ප්‍රයිඩ් එකක් තියෙනවා. අපි ශ්‍රී ලංකා දජේ නියෝජනය කරන්නේ මිලියන 23ක් නියෝජනය කරන්නේ. හැබැයි හොඳම දේ තමයි දෙන්න තරදුනා ක්‍රීඩකයන්ට සල්ලි හම් වෙනවා. නමුත් ඒකට වඩා තමන්ට මේ වටින්නේ තමන්ගේ ආත්ම තෘප්තිය, සෙල්ෆ් සැටිස්ෆැක්ෂන්. එතකොට කවද හරි රිටයර් වෙන දවසකට ඔබ හොඳට ක්‍රීඩා කරලා ඔබගේ රට කණ්ඩායම තරගයක් හරි දිනවල තියෙනවා නම් ඔබට කවද හරි කියන්නට සුන්දර මතකයක් තියෙනවා කාට හරි කියන්නට. නමුත් අද තත්ත්වය තුළ මම දකින්නේ මේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ වෘත්තීමය විතරයි. නමුත් ඒ ඇතුලේ තියෙන වගකීම කොහෙද තියෙන්නේ කියන එක තමයි ප්‍රශ්නාර්ථය. ඉතින් අපි මෙතනින් එහාට හොඳ කණ්ඩායමක් නිර්මාණය කරන්නට ඕන. හිටපු ක්‍රීඩකයෝ විදිහට මමත් දකින කාරණාවක් තමයි මේ අපිට මාධ්‍යට ඇවිල්ලා එක එක දේවල් කියන්නට පුළුවන්, මේක කරන්න තිබ්බා, අරක කරන්න තිබ්බයි කියලා. නමුත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ විදිහට අපිට මේක හරි දුකයි. මේ වර්තමානයේ පවතින තත්ත්වය සහ පත් වෙලා තියෙන තත්ත්වය, ඉතින් අපි ඔක්කොම එකතු වෙන්න තෝරන අපේ වගකීමක් තියෙනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මාවතකට යොමු කරන්නට. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ විදිහට මොකද අපි කතා කරයි කියලා මේ ක්‍රිකට් එක හදන්න බෑ. මානසිකව පරදිනක සාමාන්‍ය දෙයක් ක්‍රිකට් වල. නමුත් මේ වගේ පරාජයක් එක්ක දෙතර මම දැක්කා ඊයේ සමාජ මාධ්‍යවල පවා ගියා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මැරුණා මචං එච්චරයි කියලා. ඔව්, ටීම් එක විසිරවන්න ඕනේ. එහෙම කියලා. ඒ තරමටම කිව්වා. ටීම් එක ක්‍රිකට් වලින් පොඩි විරාමයක් ගන්න ඕනේ. මොකද වහිතන්නේ? අය අනාගතේ මොකද? ඔව්, ඉතින් දැන් මෙහෙමයි. දැන් එහෙම කියද්දී වහනිකන් හිතන්න ඔබ සේවය කරපු තැනක ඔබ කෙනෙක්, ඒ කියන්නේ ඒ සේවය කරපු ආයතනයේ නැත්තම් ඒකට මිනිස්සු මරණයි කියලා දාපි සුදු කොඩි දාද්දි කොච්චර ක්‍රීඩකයෙක්ගේ දුකක් ඇති වෙනවද? අවංකවම කිව්වොත් කෙනෙක් මට කතා කළා, කෙනෙක් මොකද මචං වෙන්නේ, මගේ ඇස් දෙකට කඳුළු ආවා. වෙන මොකුත් හින්දා නෙමෙයි, අපි මේක ආදරය කරපු ක්‍රීඩාව, මේක ඇවිල්ලා අපි 100%ක් දීලා ආබාධ හින්දා යන්නට උනේ මේ ක්‍රීඩාව හින්දාමයි. නමුත් අදටත් ඒ ක්‍රීඩාවට ආදරේ. මේක එකම දේ තමයි, අර අපි
පුංචි වැරද්දක් වෙච්ච පළියට අපි හැමෝගෙම පළිගන්න තෝන්නේ. නමුත් මේක අපි හදාගෙන මොකද මේක අපි රැකෙන්න තෝන අනාගත පරම්පරාවට. මේ මොන ක්‍රීඩකයා මේව කරත් ලංකාව බහුතරයක් දන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හින්දා. බහුතරයක් ග්ලෝබලි අපි මේක තරණය කරලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක. එහෙමනම් අපි රටක් විදිහට මේ ක්‍රීඩාව රැක ගන්න තෝන. ඔබගේ මගේ හැම කෙනාගේම වෙන්න තෝන දේ තමයි ඒක යුතුකම. ඔබ මාධ්‍ය වේදිකාවක් විදිහට මම හිතපු ක්‍රීඩකයෙක් විදිහට ප්‍රේක්ෂකයා විදිහට මේ ක්‍රීඩාව කොහොම හරි රැක ගන්න තෝරන මොනෑම් ආකාරයකින් හරි මේක අනාගතයේ සිතරු කරන්න. මේ ක්‍රිකට් එක මැරුන්නේ වුණේ අපිට තියෙන හොඳ පාඩමක් අපිට ගන්නවා අපි කොතනද ඉන්නේ කියන එක. හැබැයි මේ වැරදි අඩුපාඩු තුලින් අපි හදාගත්තේ නැත්නම් අපිට කියන්න වෙනවා ඔය ප්‍රේක්ෂකයා ඊයේ දැකපු දේ අපිට අනාගතේ කියන්න වෙනවා. මොකද හේතුව වැරදි වලින් තමයි මිනිස්සු ජීවිතේ නිවැරදි කරගන්නේ. අසාර්ථකත්වයේ තුලින් තමයි සාර්ථකත්වයට පත් වෙන්නේ. එහෙමනම් අපි අපිට පුළුවන් දේ අපි කරමු. ඕගලෝගලන්ගේ පැත්තෙන් ක්‍රීඩා ක්‍රීඩකයෙකු විදිහට අපි එකතු වෙලා අපිට මොනවද කරන්න කියලා අනිවාර්යයෙන්ම අපි කරනවා. මොකද හේතුව මේ මිලියන 23කගේ සතුටත් එක්ක තමයි මේ හදවත් එක්ක තමයි මේ අපි ක්‍රීඩාව කරන්නේ. හරි මං හිතරයි තාම හොඳම කතාව කිව්වේ ධම්මිකය කියලා. බොහොම ස්තුතියි ධම්මික ප්‍රසාද ඔබට ඔබ කාර්යබහුල වෙලාවක අපිත් එක්ක එකතු වෙන්න පුංචි ඩක් ලබා දුන්නට.